දැන් මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වර්ණ ප්‍රතිපදා පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ සතර සම්‍යක් ප්‍රදාන සතර ඉන්ද්‍රිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සත්‍ය බෝධි වාසී ධර්ම වල අයිති සියල්ලම වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒක දිහා යථාර්ථයේ තෝරාගත්තාම ප්‍රඥා මුල් වෙලා නැගෙනකොට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. ඒවා එකින් එකට වෙන වෙනම තෝර තෝර බේර බේර ගන්න දෙයක් නැහැ. දැනගත්තර කමක් නැහැ. නමුත් ඒතොර තේන්නවා මගේ මෙන්න මේ ස්වභාවය. මෙන්න මේ බුද්ධඝ ධර්මයේ අයිති. අන්න එහෙම දකින්න පුළුවන් අපි. විග්‍රහ ධර්මයේ විග්‍රහ කරනකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මේවානේ කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉන්ද්‍රිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය සහායක වාග් කිව්වේ අතීත අනාගත වර්තමාන තුන් කල්ලි විනාශ කරන්න බැරි විනාශ වෙන්නේ නැති. ධර්ම න්‍යාය. ඔන්නෝ න්‍යාය තුලින් ගිය කෙනාටයි නිවන ලැබෙන්නේ. එකකින් ආරම්භ කරපුවම අනිකවත් පිරෙනවා. කෝකින් හරි එකකින් ගියොත් අනිකවත් පිරෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. මේක එකින් එක අනුපීරව වගේ වඩනවා එකක් වඩලා අනික වඩනවා කියලා හැම එකක් නැහැ. සතර සතිපට්ඨානයේ වලනකොට සතර සම්‍යක් ප්‍රදානක් වැඩෙනවා. එතකොට සතර සතර ඉන්ද්‍රිපාදයක් වැඩෙනවා. එතකොට සතර ඉන්ද්‍රිපාද වෙන ඒවාගම සත්ත මේ පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආගතාග ඔය ඔක්කොම එකට වැඩෙන පටන් ගන්නවා. ආගතාග මාර්ගය වඩනකොට ඔය ප්‍රවේදම සතර සතිපට්ඨානිය වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රදානය වැඩෙනවා. සතර ඉන්ද්‍රිපාද වැඩෙනවා. පංච ඉන්ද්‍රිය වැඩෙනවා. පංච බල වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙනවා. ආර්යසායක වාග්ය වැඩෙනවා. මේ වඩා ගන්න ප්‍රමේයද? දැන් මේ අහන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය ගැන. මොකද කාලයේ වදි නිසා එකක් විග්‍රහ කරලා දෙන්නම්. මහා චත්තාවේසක සූත්‍රය කියන සූත්‍රයේ තිබෙනවා අරගොළු බුදුවා කලින් ඉඳන් කියන පොතේ ඇති. ඒ වගේ ඒ සූත්‍රය ගැන සම්පූර්ණව මාර්ගාංග විස්තර කරලා ආර්යයන් මාර්ගයේ වලන් තේරුම් ගන්න හැටි. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියසේ දැනගනි මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨියසේ දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙසයිසයි අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ කියන ටික සම්මා දිට්ඨිය දැනගන්නකොට තේරුම් ගන්නවා. ඔතෙන්දී විග්‍රහයක් එනවා. මාර්ගාංග වැඩෙන හැටි. දැන් සම්මා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය දෙහි දැනගන්න. මොකද මිච්ඡා දිට්ඨිය කියන්නේ? මිච්ඡා දිට්ඨියේ ස්වභාවයක් තියෙනවා. නත්ති දාන, නත්ති ඉත්ත, නත්ති උත, නත්ති සුකර දුක්කටාන සම්මාන පලං විපාකං. නත්ති මාත, නත්ති විත, නත්ති මංගලෝකෝ, නත්ති පරෝලෝකෝ. නත්ති සුඛ දුක්ඛාන කම්මාන පලමි පාකා මේ ආදී වශයෙන් එකිනෙක විග්‍රහ කරලා කාරණා 10ක් පිළිවදව. පිළිගන්නේ නැති මානසිකත්වයක් උදා වෙන ලෝක සත්‍යය. මෙන්න මේකෙන් කියනවා මිත්‍යා දිට්ඨි. දන් දුන්නට වැඩක් නැහැ. යුතුයම් විශ්වකාර කියලා වැඩක් නැහැ. හැම දෙයක් නැහැ විදේ සත්‍යයක්. ඒ වගේම මේ හෝම පූජා ආදී වශයෙන් කියන දේවල් කළා උතුමන් කෙරෙහි ගරු කරලා කරන ගරු සත්කාරය සඳහා කරන උපහාර පූජා මෙහෙම කළාට ඒව වැඩක් නැහැ. නත්ති හොතා සැපදු කර්ම කියලා විපාකයක් නැහැ. සැපවින්ද දුක්විඳ මොනවා කියලා සැපවින්ද මොනවා කියලා දුක්විඳ දුකිය දුක් විපාකව සැපකිල හැපේ එහෙම එකක් නැහැ. ඔය අදහස් ඔය හැටි. ඔන්න මේ අදහස් කරන විද්‍යා දිට්ඨිය අදහස් කියන්නේ මොනවා? මේ මව් කියලා විදිහ එහෙම එකක් නැහැ. ඒ ගෑනු ඒ ගෑණි අපිට මව් කියන්නේ. තාත්තගේ ඒකට කරා මිනිහේ. උන් දෙන්නේ අකිතල අපි හැදුවා නෙමෙයි. උන් දෙන්න අපෙන් කෙරියා. ඉතින් අපි හැදුනා. ඉතින් මොකද උන් කිදින විදිහ දැන් මේ එක්තරා විරිදක් මේ ලෝකේ අම්මා තාත්තා ගැන ගයි නැහැ ඇති. දැන් මේවා හරි ගැඹුරුයි හොයලා තේරුම් ගන්න මවුගුණ බියගුණ තේරුම් ගන්න ඕනේ. ඒ යුතුයකම් විද කරන්නවත් ඒවා දකින්න ඇති මවුගුණ බියගුණ තේරුම් ගන්න බැරි එකක් මේකත් මහා මිත්‍යා දෘෂ්ටියක්. තීම්පාව තෝරාගන්න බැරි එක මේ මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ වගේ අති අස්සල තියන 10ක් දසවස්තුල මිත්‍යා දෘෂ්ටිය කියලා ඔකට කියනවා. මෙන්න මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්න. සම්මා දිට්ඨිය සේ දැනගනි. කොහොමද? සම්මාදිට්ඨි දෙයාකාර. එන එක සම්මාදිට්ඨිය ලෞකිකයි කෙලෙසයි තයි සුගතියට හේතු වෙනවා. මොකද්ද? අන්න ඒක තමයි දානීය විපාක පිළිගන්නවා. කොහොමද පිළිගන්නේ? ඊට ගැළපෙන අපිට වඩා ඉක්මගිය දිවස් ඇති දිවකන් ඇති උත්තරයන් පස්සේ දකින්න පුළුවන් පෙරවිතු කඩපිල දකින්න පුළුවන් කර්ම වේගයේ ක්‍රියාකාරීත්වයන් දකින්න පුළුවන්
බුදු පසේ බුදු මහරහත් වෙන්නේ උත්තමයන් වහන්සේලා පිළිගන්නවා. උන්වහන්සේලා අපිව රවට්ටන්න කිව්ව දේවල් නෙමෙයි. අපි මේක විශ්වාසයි. ඒ උත්තමයන් වහන්සේලා කිසිම රාභියක් හිටිය ප්‍රහසාවක් බලාගෙන මේවත් දෙකියුවා නෙමෙයි. අපේත් දයානුකම්පාව දේශනා කරපු ධර්ම එක නම් විශ්වාසයක් නෑ. මෙන්න මෙහෙම විශ්වාසයක් ඇති කරගෙන දානීය විපාක පිළිගන්න. යුතුකම් විතු කිරීම බොහොම වැදගත් කියලා ඒක විපාකයේ හේතුවතු පිළිගන්න. අර හෝම පූජාවල් ගෞරව උපහාර පූජාල් දින ගුණේ පිළිගන්න. පින්පව් පිළිගන්නවා. මෞගියේ විශේෂත්වයේ පියාගේ විශේෂත්වයේ ගුණ කරුපත්යෙන් පිළිඅරගෙන ඒගොල්ලෝ නැබුපස්සාන කරනවා ඒකේ වැදගත්කම පිළිගන්නවා. මෙන්න මේ ආදි වශයෙන් පිළිගැනීමක් තියෙනවා නම් මේ 10 ගැන මෙන්න මේකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. එයා තපාගත වෙන්නේ නැහැ. ඒකේ ඉන්නකම්. හැබැයි අනුසේ කෙලෙස් බිඳින්න ඒ සම්මා දිට්ඨිය මදි. ඒ සම්මා දිට්ඨියෙන් සසර ගමනේ අනුසේ කෙලෙස් කියන කොටසක් තියෙනවා ඒක විදිර ගන්න නිවන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මාර්ගඵල අවබෝධ කරන අනුසේ විදෙන්න ඕන. අනුසේ විදුනොත් ප්‍රඥාවෙන් විදෙන්නේ ප්‍රඥා මත විලා ඒක විදෙන්නේ. ප්‍රඥා මාර්ගයක් තියෙනවා ඒකට ඒ තාපදීයන් අහති දේශනා කරපු දුක්ඛ දුක්ඛ දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාරි සත්‍ය දුක්ඛ නිරෝධාරි පිළිබඳ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය මෙන්න මේක දැන නැතිකමක් තියෙනවා ඒක ලෝකෝත්තර වශයෙන් ලබන සුදැනීම විද්‍යා දිට්ඨි ඒකෙන් අහකියා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙනකොට මොකද ඉන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චති වික්‍රේ සම්මා දිට්ඨිකෝ සම්මා දිට්ඨිය යමකට පහළ වුණා නම් මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කළ මූලික වශයෙන් ධර්මයේ උන්වහන්සේගෙන් අහලා හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ මාර්ගයෙන් ඒ දහම අහලා තේරුම් ගත්ත කෙනාට මෙන්න මේ දහම් හතර අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය පහළ වෙනවා. ඥානෙ පහළ වෙනවා. මෙන්න මේ ඥාන දර්ශනය පහළ වුණාම සම්මාදිටිය පහළ වෙනවා. චතුරාර්ය සත්‍ය ඥාන සම්මාදිටිය ඇත්ත දැකීම. මෙන්න මේ කාරණා ටික දැක්වහම කියනවා. සම්මාදිටිය සම්මාදිටිය හැටියට දැනගත්ත දෙආකාරයයි කියලා දැනගත්තා. මිත්‍යාදිත්‍ය මිත්‍යාදිත්‍ය කියලා දැනගත්තා. දෙයාකාරයේ වෙන්නම දැනගත්තා. මෙන්න මෙසේ දකින්නා වූ යම් කිසි දැකීමක් ඇද්ද සම්මාදිත්‍ය පිළිබඳ සම්මාදිත්‍යයි. ඔන්න තම සම්මාදිත්‍ය. දැන් සම්මාදිත්‍ය පිළිබඳ සම්මාදිත්‍ය කොහෙද ඇවි මෙච්චර කල්. අහලා තිබුණාද? මා ජාතාරිතක සූත්‍රයේ තියෙන එක කිව්වයි සම්මා හදලා කියනවානේ. මෙච්චර කල් නොකිය විච්ච සම්මාදිත්‍ය සම්මාදිත්‍ය කිය කීතියද? අපි සම්මාදිත්‍ය සොරගත්තේ නැහැ නේ මෙච්චර කල් කොච්චරද ගැඹුරු. විද්‍යාවේ හොරගතන ආය යහන පොඩ්ඩක්වත් ඉතිරිලා නැහැ. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? කල්පපතේ රහිත වෙනවා. අනුන්ගේ ආධාරයක් නැහැ දැන්. ඔය කිතේ වුණා. සම්මාදිට්ඨිය දෙහෙලා ඉවරයි විග්‍රහයක්වත් ඉවරයි. එහෙනම් මෙන්න මේකෙන් දැනගන්නවා මෙසේ දකින්න යම් නෝනක් ඇද්ද? සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨියයි. එතකොට මොකද වෙන්නේ? ওই නෝන පහළ වුණාට පස්සේ අපි දැනගන්නවා කරන්න ඕන හරියක් තියෙනවා. මොකද්ද සතියක් පහළ වෙනවා. එහෙනම් දැන් මේකෙන් අපි කුමද්ද කළ යුත්තේ කුමද්ද මධ්‍යම අවසෙන් කළ යුත්තේ කුමද්ද නොකළ යුත්තේ මිත්‍යා දිට්ඨිය යමක් ඇද්ද දසවත්තුක මිත්‍යා දිට්ඨිය පිළිබඳ හිතන්න හොදක් නැහැ කියන්න හොදක් නැහැ කරන්න හොදක් නැහැ ඒක වහා භයානකයි නීචයි ආන්තරයේ මොකද නියත මිත්‍යා දෘෂ්ටි අරගන්නේ කාගෙන්ද? කවුද උත්තර දෙන්නේ? ලෝතරා බුදු පියාණන් වහන්සේලා මන් ලෝකේ පහළලා මෙන්න මේකයි විද්‍යා දෘෂ්ටිය කියන්නේ කියලා හරියට කියලා දෙනකම්. මේ ලෝකේ එක්තරා පැත්තක් අත්දරිනවා නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒක විඳගන්න බැහැ විදිය දෙනකම්. හරි වයන්කයි කිව්වේ ඒක. මහා සාවද්‍ය කියලා මේ නියත මිත්‍යා දෘෂ්ටි. ඊටතර මේක දැනගත්තාම මොකද වෙන්නේ? අන්න සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය. අන්න මෙතන කියවෝ ව්‍යායාමයක් ගැන හිතුවා මේ සම්මා සම්ඥා ප්‍රදාන කියලා හිතුවේ සතර සම්ඥා ප්‍රදාන සම්මා වායාම කියන එකේ තියෙන හතර ආකාරي තමයි මේ සතර සම්ඥා ප්‍රදාන කියන්නේ. ඒ කියන්නේ කොහොමද? දැන් එයා දැක ගන්නවා සතියේ ගෝචර වෙන දහමක් වුණ ඥාන ගෝචර වුණා. මොකද්ද? මෙන්න හීන දහම්. දැන් මේ එක ප්‍රමේයේ හීන දහම් බැලුවේ තමයි දසවත්තුක මිත්‍යා දෘෂ්ටි හීනයි කියලා දැක්කේ. එහෙනම් මොනවාද මධ්‍යම දහම්? ඒ දසවත්තුක මිත්‍යා දිට්ඨියක අනිපැතින් දසවත්තුක සම්මා දිට්ඨිය මධ්‍යම දහම්. නිවන් දකින්නේ මේ මෙලොවට හොඳයි. දුගතියට හොඳයි. මධ්‍යමයි. ප්‍රණීත දහම මොකක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චති වික්‍රේ සම්මා දිට්ඨිය කියලා යමක් පෙන්වුවද මෙන්න මේක තෝරාගත්තාම ප්‍රණීත දහම්. පෑදවල් උත්සාහ කරන වෙද්දී තෝරාගන්න. මෙන්න මේදී යම් දාසික තෝරාගත්තා නම් මොකද වෙන්නේ? දැන් අපිට තේරෙනවා යමක් කරනකොට කියනකොට හිතනකොට
මෙන්න මේක හීනයි කරන් ඉස්සෙල්ලා කියන් ඉස්සෙල්ලා හිතන් ඉස්සෙල්ලා පේන්න පටන් ගන්නවා මේ හීන වැඩන්නේ කරන් හදන්නේ කියන් හදන්නේ දන්න හදන්න. සතිය වැඩිලා. ඔතෙන් තාවුත්තේ. එදිනදා යන්නේ කරද කියන කතා කරන කතා නොකරන වඩ පිට බලන සෑම ඉරියව්වක්ම පවත්තන පවත්තන මොහොතක් ගන්න. මොකද්ද මේ කරන්නේ? මොකෙද වැටෙන්නේ හීනද? මධ්‍යමද ප්‍රණීතද? අන්න දහම් විමර්ශනයේදී අවුල් කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඔක්කොම දහම් උතර වැඩිනවා. භාවනාවත් වැඩිනවා. මෙන්න මෙතින් දැනගන්නවා මෙන්න හීන දහම. එහෙනම් ওই ටික මොකේ තව එකක්. ওই ටික ගත්තාම තමයි ওই මිත්‍යා දෘෂ්ටි නැගෙන යවනවා. ওই මිත්‍යා දෘෂ්ටියේ මිහිල්ලා නැගෙන එකක් තමයි දව අකුසල. සානඝාතේ හීන දහම. අදත්තා දාන කාම මිත්‍යාචාර හීන දහම. කායික ක්‍රියාත්මක වීමන හිතන්න හොදත් නැහැ, කියන්න හොදත් නැහැ, කරන්න හොදත්. ඒ වගේම බොරු කේලම් පරිසවදින බලාපො. කියන්න හොදත් නැහැ, කියන බව හිතන්න හොදත් නැහැ. ඒකට කටයුතු කරන්න හොදත් නැහැ. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන දස කුසලයක් ඇති. මෙන්න මේ ටිකම හිතෙන් හිතන්න හොදේවත් නෙමෙයි මේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දැඩි රෝපේ. ඒ වගේම වෛරේ, ඒ වගේම මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේවා හිතන්න හොදත් නැහැ, කියන්න හොදත් නැහැ, කරන්න හොදත් නැහැ. මනාසියෙන් ඉන්නොත් සතිපට්ඨානෙ පිටවන්නේ උතරයි. දැන් ওই ටික පොතෙන් දිද විද්‍යාමානෙ වෙන්නේ. හොද නැහැ කියලා නිගමනය කරන්නේ කොයි කොයි දැන් වල. එක කය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලෙදි ওই ටික විද්‍යාමානය. වදනේ ක්‍රියාත්මක කරන විදිහදී ඔක විද්‍යාමානය. හිතෙන් ලෝකේ හිතවිලි ක්‍රියාත්මක කරනකොට ওই ටික එකක් විද්‍යාමානය. අන්නේ ඒ වෙලාවේදී හිත කය වචනේ කියන මේ ක්‍රියාත්මක කරන මොහොතක හිත තියාගෙන ඉන්නකොට අපේ ජීවත් වීම හැදිලා තියෙන හිතේම කීම කිරීම තුන. එහෙනම් හිතලා හිතන්වත් හිතලා කියන්වත් හිතලා කරන්වත් පුරුදු වෙන්න ඕන. මොකද්ද හිතන්නේ? මේක හිතන හිතවිල්ල දස අකුසලයට අයිති නම් නීචයි. නොහිතිය යුතුයි නිගමනය කරන්න ඕනේ ඒකයි. හිතලා හිතනවා කියන්නේ ඒකයි. මේක මධ්‍යමයි. ලෞකික වශයෙන් නම් හොඳයි. ඒ මධ්‍යම තත්ත්වයේ දැනෙන මේ මත්තමද හිතන්න පුරුදු වෙන්න ඕන. මෙන්න මේ හිතවිල්ල චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. උපරිම වටනවා. බැදවල්දික උත්සාහ කරන්නේ. අන්න කරුණ දැනගත්තාම යාවදේව ඥානවත්තාය පරිසතිමත්තයි මේ සතර අතිපත්තානේ වැඩේ නැහැ. මෙන්න මේ ටික නිතර නිතර දීගෙන ඥානීය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. ඒතර එනවා තීරණය. අනිසිතෝද විහෙරති. මොකද නිසිරේ කියලා මෙච්චරක. ලෝකේ දැයි පාපේ නිසිරේ කරන පව් කර කර හිටියේ. අනිසිතෝ දැන් ඒක හප් වෙනවා. නැතකින්දි ලෝකේ උපාදීය ආත්මාදී වශයෙන් ලෝකේ අල්ලන්නේ නැහැ දැන්. ආත්මාදී වශයෙන් අදින් දෙමින් හක් කියලා ගියා. ඒ වම් පිවික වේවිකු කායේ කායවද ඉන්න කායන වසනාව. පතරහත් වත්තාන එකක් වැඩි නැහැ. මේ වේදනාව පිළිබඳවත් ඕවා. ඇති වෙන විවිධ වේදනා තියෙනවා. වේදනාව පිළිබඳව විගමනය කරනවා. සුඛ වේදනාවක් ආපුහම මේක මොකද අයිති එකක්ද? කොහොමද මේක ආවේ? මේ සුඛ වේදනාව ආවේ දස අකුසලෙට හේතු වෙනවා නීච වැඩක් කරන්න ගිහින්. ඒකෙන් එන සුඛ වේදනාව මහා නීචයි. පරිහරණය කරන්න හොඳ නැහැ කල්තිය දැනගන්න ඕන. මේ දුක වේදනාව ඒක මැදමයි කොහොම වේවද මේ ලෞකික පින්දහම් කරලා සන්තෝෂ වෙනවා ඒව මැදමයි අහකට දාන්න ඕන දැන්ට ඔබින් විදිහට කරන්න ඕන තව තියෙන විශේෂ සුඛය නිරාමිත සුවේ ගිහිලා සීති තර නැගන් ඒ වගේම සුඛ තර කියන දෙයක් වෙනවා ඒ මොකද්ද අත්හැරීමෙන් නොයල්මින් මිදීමෙන් යන සාන්තෝ ප්‍රණීතෝ නිවිසන් කියන නිවන් සුවයක් ආවද මෙන්න මේ සාන්තියේ යලි යලි දිහි කරන වටිනවා අති ප්‍රණීතයි මිනේ ප්‍රණීතදා එනා වේදනාව පිළිබඳ ඔන්න ඔය ආකාරයෙන් තුන් ආකාරයෙන් තෝරගත්තා. නීච වේදනා වහා පහකල යුතුයි. මධ්‍යම මට්ටමේ පුණ්‍ය වේදනා දැනට ඔබ විදිහට පරිහරණය කළ යුතුයි. ලබන්නා වූ විමුක්තිය ලැබීමෙන් ලබන්නා වූ විමුක්ති සුවේ වින්දනයක් ඇද්ද? හිත් මොදුනේ පිළි අරගෙන විතර වැඩි යුතුයි. ඒක නිමත හේතුව. ඔන්න වේදනාව විපස්සනා. දස අකුසලයේ වුල් කරගත්ත දෙයකට හිතක් පහළ වුණා නම් ඒ වුල් කරගන්න. ඒක හීනයි වහාම නොහිතිය යුතුයි. ඒ වගේම ඊටත් පුළුවන්නා වූ එයින් අහක් වෙච්ච ලෞකික වූ පුණ්‍ය සහගත හිතක් පහළ වුණා. ඒක මධ්‍යම. සූසුරා සූසු මට්ටමේ පරිහරණය කළ යුතුයි. අහක දාන්න ඕනේ නැහැ. හැබැයි තවයින් එහා හිතක් තියෙනවා. තරාගී හිතෙන් අහක නිසා විතරාගී හිතක් පහළ වෙනවා. ආර්ය ධර්මයේ ඇතුලේ. විත දෝති විත මොහ හිත පහළ වෙනවනේ. අසුරු කලෙයි. සමාධි හිත පහළ වෙනවා. ධර්මයේ අනුකූල වන්නා නැඹුරු කරගුණා ධර්ම අවබෝධයේ හේතු වෙන දින්න පහළ වුණේ නිවන මුල් කරගත් එක නම් අසුරු කලෙයි. අන්න අසුරු කලෙයි පහකලෙයි දෙක දකින්න. දැකලා හිතුවෙන් කරගන්න පුළුවන් වෙනවා.
මෙන්න හීන හිත් මෙන්න මධ්‍යම හිත් මෙන්න උපරිම ප්‍රනීත හිත්. ඔන්න ඔබ තේරුම් ගත කෙනාට චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. ඒක දැන ඉඳගෙන හිටියට මේක හම් වෙන්නේ නැහැ. ප්‍රඥාව ගෝචර කරලා මෙයන් වර්ධනය කරලා දැනගෙන ඉන්න ඕන. ලෝක ධර්මතාවයෝ තියෙනවා විවිධාකාර. විවිධාකාර ලෝක ධර්මතාවයන් කි මේ හිත ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා විවිධාකාර දේවල් එක හට ගන්න. ඒ ධර්මතාවයන්ගේ යථාර්ථයේ යථාසත්‍යයෙන් බලන්න පුරුදු වෙයි. මේ කාම අධ්‍යන්තයයි. මෙන්න මෙහෙම ආව කාම අධ්‍යන්තය හැදෙන්නේ මෙහෙමයි. ව්‍යාපාදේ නැගෙන්නේ මෙහෙමයි. තීන විද්‍යාව ලැබෙන්නේ මෙහෙමයි. උද්දච්ච කුච්චේ මෙහෙමයි. විරිගිච්ඡා මෙහෙමයි. අනිච්ච කියන්නේ මේකයි. දුක්ඛ කියන්නේ මේකයි. අනාත්ත කියන්නේ මේකයි. ලෝකේ ධර්ම ස්වභාවය යථාර්ථයෙන් දකින පුරුදු වෙයි. දැකනවා තමයි මොකද වෙන්නේ? තමන් අතුරු කරගන්න බේ කොයි ධර්මියේ. මේ ධර්මයක් ගන්නම් මේක නිරය ඒ මොනවාද? අන්ත ගිනි දෙන අනු අනේ මට වෙච්ච දෙයක් අනේ මට කරපු අපරාධයක් කියලා ඉහා අත්තියගෙන පපුව බදාගෙන හූල්ල හූල්ල කෑ ගහනවා නම් යම් කෙනෙක්. ඒ අනුට මහ ගින්න දුන්නේ. එවලු ගිනි දෙන වෙලාවක අපරාධයක් අපරාධිය හැටින් දන්නේ නැතුව. ඔකට ඔය ගින්න ගහනම ඵලයක්. ඔකට ඔහුම දෙවි දෙවියන් ඵලයන් දී කියලා සන්තෝෂ වෙවි අනුට ගිනි දෙනවා. තවන්ට අපාගත වෙන්නේ ගිනි අපායට යන්න හේතු වෙන සංකාරණ ගොඩ නැගිනවා. මෙන්න අපායට යන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ මෙන්න අපා ධර්ම. අනේ ගහන්න එපා, අනේ බලින්න එපා, අනේ වල හිඟි හිඳා කරන්න එපා. එපා එපා කියන එකම කරනවා. එපා කියන්නේ පොඩි එකා අපිට වඩා දන්න අපා කියලා ඌ කියනවා ඒක. අපා කියන්නේ අපි එපා කියන දුරු විරති. මග අපා. පොඩි එකා තමයි වචන හරියට හබ්බ කරන්නේ. අපා ධර්ම. අපා ධර්ම මහ භයානක. ගහන්න අපා පොඩි එකා කියන එක තමයි ඌ කියන්නේ එපා කියන එක තමයි මහදයක් හදාගත්තේ අපා. වනින්න අපා. මර හිඳවන්න අපා. අපා පාජිනික කරන්නේ ගියම තමන්ට ඉන්නේ අන්න දුන්න එක තමන්ට ඉන්නේ සම්ල අපාජයදේ අපාග ඇතර අය එනවා ඔන්න අපාය නැහැ ඉතින් ඔය ධර්මයේ අපාය ධර්මයි ඕක දැනගන්න ඕන ඒකෙන් මිදෙන්න ඕන ඔය හතර ආකාරයේ විග්‍රහ කරලා තියෙනවා ඔය අපා ධර්ම නීච කරන්න එපා නිග්‍රහ කරන්න එපා මාව දුසිරිතර වත් කරන්න එපා මට නිඳා වෙන විදිහට කටයුතු කරන්න එපා මට සමාජයේ මූණ දීලා අවංකව පිළිසිදුව ඉඳ දීපා මේව අපරාධ කරන්න එපා. තාම ආතුරෙයිනි. මාව දුෂණය කරන්න එපා. දැන් මේ කියනවා මෙයා එපා කියන එකම කරන්න අන්තර කියන විදිහ. හෙන්න ගහනවා, හෙන්න හද ගහනවා මට සමාජයට මොන දෙන්න බෑ. මට දීගියක යන්න බෑ. මේක කරලා ගිය අපරාධික හැටි. දැන් කොච්චර දුක් වෙනවද ගිනියාර? තවන්ට කොච්චර කාලයක් කල්ප ගානක් විඳින්න සිද්ධ වෙන මහ ගින්නට යන හේතුවක පාපය කරලා තියෙනවා. තවන් දන්නේ නැහැ පාපේ තරම. මෙන්න එපා ගන්න. අපාගතෙනි. අපි එක දකින්න ඕනේ. ඉතින් ඒතොර මොනවාද? මානුෂ්‍යයත් එක්කලා මානුෂ්‍ය හොඳින් ඉඳී යන මධ්‍යම දහම. දුක කියන්නේ අසුබති. හැබැයි මානුෂ්‍යයත් එක්කලා කොච්චර ජීවත් වෙලා හිටියත් පැවැත්ම මිසක් නැවැත්මක් නැයි නිවන නෙමෙයි. පැවැත්ම තුල කොච්චර සුභතිය කියලා හිටියත් ඔහුගේ විද්‍යාවෙන් සිල යනවා. ඒ ධර්මතාවය තේරුම් ගත්තらම මොකද වෙන්නේ? මේක මිනිස් ධර්මයේ නිවන් ධර්මයේ නෙමෙයි. අනු ධර්මයේ දැනගත්තා. මේ ධම්මානුපස්සනාවේ දැකිය යුතු දේවල්. මෙන්න මෙහෙම ජීවත් වුණොත් අලෝභ වෙන්නේ. අලෝභයෙන් දන් දෙනවා. අනිකාරය හපදා කරලා දෙනවා හොඳින් ජීවත් වෙන්න කියා දෙනවා දරුවන්ට උගන්වනවා දරුවන්ට බුද්ධත්වයෙන් ජීවත් වෙන්න මගේ පෙන්වා දෙනවා කොච්චර හොඳද මොකද දේවදා ඒ පැවැත්මේ හොඳ කීකේ ඒ පැවැත්මම ආවරවලා ඉන්නවනම් පැවැත්මේ උපදින්න හේතු වෙන දිවියෙක් වෙලා ඒක දේවදා මේකෙන් එහෙම නිවන් දකින්න බැහැ හැබැයි නරක නෑ මධ්‍යම දහම මම මෙහෙම භාවනා කරලා ධ්‍යාන සම්පත් ලබාගෙන මම හොඳට ඉන්නවා ධ්‍යාන සුවේ බ්‍රහ්ම ධර්ම බවලෝකෙහි උපදින හේතු නම් දැන් නිවන් දකින්නේ නැහැ. හැබැයි ඒකත් මධ්‍යම දහම. නරක නැහැ. නමුත් නිවන් දකින්න දහම තව එහාට යන්න ඕනේ. ඒ නම් මොකද? ඔය කොහේ යන දහමක් ඇතුළු කරලා ගියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මම කොහේ යන්නද? කවුරු වෙන්නේ? මට වෙන්න කෙනෙක් නැහැ. මම හදාගන්න මට ඕනේ නැහැ. මම ජීවිතේ තියෙන අනිත්‍ය දුක්ඛය. ලෝකයට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් මමයේ ලෝකයේ මමයේ මගේ ලෝකයේ කියන යමක් වේනම් අල්ලන්න හරියක් කිසිම දෙනක නැහැ බැඳෙන්න හැදෙන්න හරියක් නැහැ අත්හැරීමේ නොයල් මීම් වෙද නිදහසක් ඇද්ද ඒ සාන්තයි ප්‍රීතයි කිව්වහම අත්හැරෙන්න ගත නිවන් නිර්වාණ ධර්ම මෙන්න ධර්ම අනුපස්සනාවට ඉතලා ඔබ දකින්න ඕන දැක්කට පස්සේ දැකින අනුපස්සනාව කළ හැකි ඔබ දකින්න කොහොමද ධර්ම අනුපස්සනාව වලන්නේ ධර්ම දකින්න ඕන මේ ධර්මයේ කොහාටද මේ ධර්මයේ අපායද මේ ධර්මයේ තිරසන් ලෝකේද මේ ධර්මයේ ප්‍රේත විෂයේද මේ ධර්මයේ අසුරනිකායේද නැහ විනිපාතික අසුරත්වයේද මේ ධර්මයේ මනුෂ්‍ය ලෝකයේද මේ ධර්මයේ එතන ගියහම දේව ලෝකයේද මේ ධර්මයේ ධම්ම ලෝකයේද මේ ධර්මයේ ලෝකයෙන් එතර වීම ඔන්නේ කාරණා ටික දැනගත්ත කෙනාට මෙයින් යමක් හීනද වහාම අත්හැරිය යුතුයි
මෙයින් යමක් මධ්‍යමද සුදුසු මට්ටමෙන් පරිහරණය කළ යුතුයි. මෙයින් යමක් ප්‍රණීතද ඒ නිර්වාණ ධර්මයයි තිස් බුදුනේ පිළිඅරගෙන අප්‍රමාද විය යුතුයි. මෙන්න මේක තේරුම් ගත්තාම ධම්මානුපස්සනාව වැඩෙනවා. දැන් මෙන්න මේ විදිහට වැඩ නැහැරි දකින්න ඕනේ මේ ධර්ම. දැන් ওই ටික වැඩෙන්න හතර හති මට්ටානේ අය ඔය කි. දැන් පොතෙන්ින් දුක පටන් ගන්න. ඔන්න බුදුදහමේ මූලික සම්මාදීතියේපත් වෙන තැනදී දැනගත්තදී සම්මාදීතිය මුල් කරගෙන දැනගත්තා සතර සතිපට්ඨානිය වඩන්න අවශ්‍ය ධර්ම ටික. දැන් ඉතින් සතර සම්‍යක්ප්‍රදාන මොකද වෙන්නේ? දැන් අපි දන්නේ නැද්ද? මගේ කාලේ මෙච්චරයි. කුස්මා කුරගෙන පහතරෙන් ඉස්සරහම ඇරෙන්න පුළුවන්. බත්පදා කරගෙන ඉඳන් බත් පිටා කනලා කාලා ගිරින් ඉස්සරහම ඇරෙන්න පුළුවන්. යනකොට පය උසලා පය ඉස්සරහට ගෙන යන ඉස්සරහම මැරලා වැටෙන්නත් පුළුවන්. මේ ජීවිතේ මහා අදාළයි. මේ ජීවිතේ හරියට අබ ඉන්දියාට දුරක් වෙලා දින අබෑටයක් පාවි කොයි මොහොතක ගැස්සුනහම මැරලා යනවාද වැටෙනවා දන්නේ. ගහක වෙඩියක් ගිරියක් වැටලා මැරෙන්න පුළුවන්. යනකොට සතේ සර මේ කාලා මැරෙන්න පුළුවන්. අගලක් පල්ලේ වැහලා මැරෙන්න පුළුවන්. හෘදයේ හાર્ට් ඇටෑක් එන්න මොන හරි හෘදයේ කම්පනයක් කියලා වැරෙන්න පුළුවන්. විවිධාකාර රෝගයක් කියලා උත්පල වෙන්න පුළුවන්. සාහස කරකිරලා හැදිලා සීන නැති වෙන්න පුළුවන්. කෙලවරක් නැති වයහනක තැනක තවම මේක නහු නොවි ඉන්න කොයි මොහොතේ ඔකේ ඉඳන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? තව ප්‍රමාදුනොත් මේ ලැබිච්ච වටිනා කාලය කොච්චර වටිනවද? තේරුම් ගන්න පුළුවන් මිනිස් මනසක් තියෙනවා. ධර්මයේ ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේදී සත්‍ය ආශිර්වාදී තියෙනවා. ඒ සියල්ල කැටිවිච්චලා මම වෙන වෙන වැල් වටාරා විකාර කර කර හිටිය මොනතරම් අපරාධයක් අප්‍රමාද විය යුතුද? අර සතියෙන් ආව නුවණට නුවණකින් තීරණයක් දුන්නා. දැන් මොකද කරන්නේ? එහෙනම් මොකක්ද මම කලේ? නූපන් කුසලයක් ඇද්ද නූපන් කුසලයේ උපදවන්න ඕනේ. මොකද්ද මේ කුසලයේ කිව්ව ආර්ය අෂ්ටාංග මාර්ගය? ආර්යයන්ගේ කුසලයේ ඕකයි. එහෙනම් උපන් කුසලයේ උපන් ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක තමයි උපන් කුසලයේ වැඩි වර්ධනය කිරීම. නූපන් අකුසලයක් ඇද්ද මිත්‍යා වාග්යක් ඇද්නම් ඒකට හිත තියන්නේ නැහැ. ඒ පැත්තට යන්නේම නැහැ. මනාසීය හැරින් දුරු කරලා දාන්න. උපන්නාව මිත්‍යා දෘෂ්ටියක් ඇද්ද ධර්ම අවබෝධය ලබාගෙන ඒ හිත දිරෝ දුරු කරනවා. මෙන්න මේ සඳහා මම චන්දං ජනේති කැමැත්තම ජනනය කරනවා. වීර්යං ආරවති වීර්ය ආරම්භ කරනවා. පග්ගං හාති ප්‍රදන් වීර්ය ලැබෙනවා. පදහති ඒක විහිදෙනවා. උට්ටානි කම මේ උත්සාහ කරනවා. ඔන්න ඔය ටික පටන් ගත්තාම නූපන් අකුසල් ඔබ තමයි කිව්වේ නූපන් අකුසල් නූපදීමට උපන් අකුසල් ගෙවීමට නූපන් කුසල් ඉපදීමට උපන් කුසල් වර්ධනය කිරීමට යම් කිසි උත්සාහයක් දරනාද වීර්යයක් දරනාද කැමැත්තක් ඇද්ද මෙන්න මේක සතර සම්‍යක්ප්‍රදාන කිව්වේ ඔය හතරට තියෙන කැමැත්ත උත්සාහයේ වීර්යය දැන් සතර සතිපට්ඨානියාව සතර සම්‍යක්ප්‍රදානිය ඔතනම ලැබුණා ටික දැනගත්තා සම්මා දිටියෙන් පටන් ගත්තා දැන් මොකද වෙන්නේ සතර ඉරිදීපාද මොනවද මේ යථාර්ථයෙන් දැන් නිවන කියන්නේ මේකයි කියලා දැනගත අප්‍රමාදීන් නිතර නිවන තේරුම් අරගන්න මම කැමැත්ත උපදින්න ඕන චන්දං ඥානේ තියෙන චන්ද ඉරිදීපාදයව විරියන් ආරවති වීරිය ඉරිදීපාදයක් තාවා හිත පිහිටෙව්වා හිතම් පක් ගන්න හැටි පදහ හිත ඉරිදීපාදයක් තාවා මේ ධර්මතාවයේ හැටි දැනගත අනිත්‍ය දුක නැත් මේවා ලෝක ස්වභාවය මේකයි එතකොට තත් විරිය තිමංසා ඉරිදීපාදයක් තාවා යන් සතර ඉරිදීපාදයක් තාවා දැන් සතර සතිවත්තාන සතර ඉරිදීපාද එතකොට සතර මේ සම්‍යක්ප්‍රදාන තාව සතර ඉන්ද්‍රිපාද පංච ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය ළඟ මේ විශ්වාස කරනවා වීර්ය ඉන්ද්‍රිය උසාහ වීර්යයත් එක නැගුණා සති ඉන්ද්‍රිය ඒ සම සතියත් නැගුණා සමාධි ඉන්ද්‍රිය කම්පාණය සමාධි ඉන්ද්‍රිය නැගීගෙන එනවා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාවට මෙදී ගොඩට ඉන්ද්‍රිය පහළ වෙන පංච ඉන්ද්‍රිය ඉතින් සද්ධා බල ඒක බල වර්ධනය වුණා වීර්ය බලේ වීර්ය බලවත් වුණා සති වලේ සතිය බලවත් වුණා සමාධි වලේ බලවත් වුණා ප්‍රඥා වලේ ප්‍රඥා බලවත් වුණා පංච බල මේ පංච ඉන්ද්‍රිය පංච බල සත්ත පොජ්ජංගි දැන් සති සම්පොජ්ජංගි ඔතන නැද්ද විචක්කර නුවණින් ධර්මයේ වාසනෙ කිරීම නැද්ද ධම්මෝචිය සම්පොජ්ජංගියේ තියෙනවා දැන් උසාහේ වීර්යය තියෙනවා විරිය සම්පොජ්ජංගියේ තියෙනවා නිරාමිෂ ප්‍රීතිය නැగి නැగి එනවා නිවන් දැකීම ප්‍රීතිය ප්‍රීති සම්පොජ්ජංගියේ පිරෙනවා එතන පස්සද්දි සැහැල්ලුව කායික ගත හිත දෙක සැහැල්ලුව නිදහස බව යනවා පස්සද්දි සම්පොජ්ජංගිය නැගිනවා එතකොට සමාධිය නැගිනවා අකම්පියයි සමාධි සම්පොජ්ජංගිය නැගිනවා මොනවා ලෝකේ අල්ලගෙන ඇලෙන්න ගැටෙද්ද මැදස්ස වෙනවා විතර උකේ සම්පොජ්ජංගිය නැගිනවා සත්පොජ්ජංග පූර්ණ එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය වැඩනේ සම්මාදිටිය පටන් ගත්තාම දැන් අව්‍යාපාද අවිහිංසා සංකල්පනා නිසා කාම ව්‍යාපාද විහිංසා සංකල්පලා නැහැ සම්මා සංකප්පේ වැඩිලා ඉතින් බොරු කේලම් පසුවතින් ප්‍රලාප පරිහරණේ නැහැ සම්මා වාචා වැඩිලා පාණගතාදත් ආදාන කාම විද්‍යාචාරණේ සම්මා කම්මාන්තේ වැඩිලා නොදැහැමි ජීවිතයක් නැහැ දැහැමින් නිවන් අවබෝධ කරගැනීමේ ජීවිතයක් අප කරලා තියෙන්නේ සම්මා ආජීවයේ වැඩිලා දැන් උත්සාහයේ සම්මා වායාමයේ ඔබ තියෙනවා
සතර සතිපට්ඨාන එකම සතර සම්‍යක් ප්‍රදාන එක වායාම වෙද්දී සතර සතිපට්ඨානෙන් සම්මා සතිය වෙද්දී සමාධිය පුරුණ වෙනකොට සම්මා සමාධිය ආර්ය අෂ්ටාංග මාර්ගය ආවට පස්සේ සම්මා ඥානෙ පහළ සම්මා විමුක්තිය වදින එක කාර්යයක් නෑ ලැබෙනවා ප්‍රතිපදිය එහෙනම් ඔන්න මාර්ගයේ බෝධියකට සියලු කරපිය සම්පූර්ණ දැන් මෙන්න මේක සම්පූර්ණ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වෙනවා සම්මා දිටිය පණ ගන්න ඒකිනුත් වෙනවා ඒක කිව්වේ එකක් අල්ලගෙන යනකොට අනිකෙන් සියල්ලම සම්බන්ධයි මේක එකින් එක කටපාඩම් කරන්න දෙයක් නෑ දැනගන්න එක හොඳයි ධම්ම සාකච්ඡා කරන්නේ ධර්ම ප්‍රසාදය ඇති වෙනවා නමුත් දැනගන්න තරමට මේවා ගැන අහන්න නෑ පුළුවන් තරම් ලැබෙන අවස්ථාවක යලි යලි අහනකොට මේක තේරෙන්න පටන් ගන්නවා ප්‍රතිගත කරගත ධාමරි කමන්නේ යලි යලි අහනකොට සැකකුකුත් නැතිවා පළවෙනි සැරේ ඇහුවටවල දෙවෙනි සැරේ අහනකොට තේරෙනවා තුන්වෙනි සැරේ අහන ඊටවලා යමක් තේරෙනවා හතරවෙනි සැරේ අහන ඊටවලා යමක් තේරෙනවා ඉන්දෙන් තේරීම වැඩි වෙනවා ආවෝදී වැඩි වෙනවා ඉතින් මෙහෙම කරගන්න උත්සාහ කරන අප්‍රමාදී වෙන්න ඒ ටිකයි හොයන්න ඕනේ වැඩක් නැති මේන් අහකේ යන හොයන්න යන්න එපා කරවන් වෙනවා ඕකකට මේ බුදුහාමුදුරුවෝ ඇටවතේ ලංකාවේ පරිමිතන් දුපන්නේ වෙන රටවල ඉන්දියාවේ ඕවා හොයන්න කියද්දී රත්ති බෝධිපාක්ෂි ධර්මවල ඕවා නැහැ ඕවා බාහිරේවා ඉතින් ආගේ අම්මා කවුද තාත්තා කවුද සුද්දෝදර වෙන කෙනෙක්ද ඕවා මම හොයන්න එපා මට ජාතක ගාන නිකන් හැදුනද ඕවා හොයන්න යන්න එපා ඕවා පැත්තකින් තියන් දියලි වෙලා නම් මේ රත්ති බෝධිපාක්ෂි ධර්ම අවබෝධ කරගන්න බලන්න මේක නිවන් නම ඒතර හීන දහ හීන හැටියට මධ්‍යම දහ මධ්‍යම හැටියට ප්‍රණීත දහ ප්‍රණීත හැටියට දකින්නවා ඒ දැකීම අවසානිය මොකද්ද විදර්ශනාවත් වෙතේ වැඩනා සම්පතියත් වෙනවා ධානයක් පහල වෙනවා විදර්ශනාවේ මාර්ගඵල ලැබෙනවා මෙන්න මේක පූර්ණ වෙලා මේ මාර්ගය අනුගමනය කරගන්න මේක මහ ලොකු දෙයක් නෙමෙයි ධර්මයේ දැක්කම තමයි තේරුම් ගන්න පහසු තේරුම් ගන්න බැරි නම් තමයි අනේ අපි කොහොමද නිවන් දකින්නේ කියලා ප්‍රශ්නේ දැන් මේ කිව්ව දහම් දිගෙන් දිග අහන්න ආලා තේරුම් ගත්තාම මෙච්චර බන ගොඩක් යවන්න දෙයක් නැහැ මේ ප්‍රශ්න වලට ඔක්කොම පිළිතුරු ওই දිගේ තියෙනවා දැන් දැනගෙන ඉවරලා අප්‍රමාදයෙන් කටයුතු කරන්න බලන්න ලැබුණ අවස්ථාවල මෙවා කරගෙන මේ ධම්ම සාකච්ඡා ඇරියලි අහන්න අහලා තේරුම් අරගෙන ධර්මාභෝධය ලබාගෙන නිවන් සාක්ෂාත් කරලා අවිස්ථාන කරගන්න සෑම දිනකම අපට කියනවා